ગર્લ ડાન્સિંગ યુટ્યુબ ચેનલએ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදාය තුල ඉතාමත් විචිත්‍රවත් ඇඳුම් පැළඳුම් භාවිත වන නර්තන සම්ප්‍රදායකට අයත් ශාන්ති කර්මයක් පිළිබඳවයි. ඒ කියන්නේ පහත රට නර්තන සම්ප්‍රදායට අයත් සන්නියකුම ශාන්ති කර්මයේ පිළිබඳවයි. මේ පළවෙනි කොටස මගින් ඔයාලට පෙන්වන්නේ සන්නියකුම ශාන්ති කර්මයේ උපත් කතාව. ඒ කියන්නේ සංකපාල කතාව තමයි අද අපි ඉදිරිපත් කරන්න යන්නේ. මේ කරුණ හොඳට මතක තියාගන්න විභාගයේදී ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අපගේ YouTube channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කරලා අලුත් වීඩියෝ සිග්මනින් බලා ගන්න පුළුවන්. එහෙම නැතුව මතකැතුව like කරලා share කරන්නත් අමතක කරන්න එපා. සංකපාල කතාව මෙන්න මෙහෙමයි ආරම්භ වෙන්නේ. දඹදිව සංකපාල නම් රජතුමාට බිසව වූ අසුපාලි සමග ඉතාමත් ප්‍රීතියෙන් ගල්ගත කරන්නේ යුද්ධයකට යාම සඳහා කුරු රටින් සන්නස් පස්රයක් ලැබුණා. මැති ඇමතිවරුන් ගෙන්වා කරුණු පැහැදිලි කර රජු යුද්ධයෙන් පරාජය වුවහොත් කළු කොඩියක් ජයග්‍රහණය කළහොත් සුදු කොඩියක්ද දැමිය යුතු බව දන්වා පිරිස සමග යුද්ධය සඳහා පිටත් වුණා. බිසව මේ වන විට කැප්ගෙන සිටියත් ඒ බව රජුට දැන්වීමට තරම් හෝ අවස්ථාවක් නොලද හේයින් ඇය ඉතාමත් කනගාටුවෙන් කල්ගත කරා. මේ අතරතුර මේ අඹ කෑමට දොළු දුකක් ඇතිව බිසව රජතුමා නොමැති වූ හේයින් ඒ බව මහා ඇමතිට දැන්වුවා. මේ අඹ අවාරය වූ හේයින් මුළු දඹදිම සෙවූ මේ අඹ සෙවීමට නොහැකිත නොහැකි විය. එහෙත් බිසවගේ නියමෙන් කුරු රටට ගිය මහා ඇමති මේ අඹ ගෙඩියක් සොයාගෙන එමින් බිසවට දුන්නා. බිසවට මේ අඹ ගෙඩියක් ලැබුණු ආරංචිය ලද මේ අඹ කෑමේ දොළදුකකින් පෙළී සිටි එරට දුප්පත් ඉස්ත්‍රිය බිසව මේ අඹ කෑමට සූදානම් වන විටම මාලිගයට පැමිණ බිසවට වැඳ නමස්කාර කොට තමාටද මේ අඹ ගෙඩිය දෙන ලෙස ඉල්ලා සිටියා. කොපමණ කීවත් මේ අඹ දීමට අකමැති වූ බිසවගේ පිළිතුර වූයේ ඇතිතරම් රාජභෝජන අනුභව කිරීමට ඇයට අවස්ථාවක් ලබා දෙන බවයි. එහෙත් මේ අඹ රිසිවුන් ඇය මෙයින් කෝපයට පත් වී බිසව කෙරෙහි වෛර සිටි මාලිගාවෙන් නික්ම ගියා. මේ අතරතුර යුද්ධයෙන් ජයග්‍රහණය අත්පත් කරගත් රජතුමා පෙරහැරින් මාලිගාව වෙත එන්නේ ඒ පෙරමගට ගිය පෙරකී ස්ත්‍රිය ඔබතුමා යුද්ධයෙන් දින රට කීර්තියක් රැගෙන ආවත් බිසව මහා ඇමති නිසා කැප්ගෙන මාලිගාවේ ඉන්නවායයි පැවසුවා. කෝපයට පත් රජු මාලිගාවට ගියේ බිසව දුට සැනින්ම ස්ත්‍රියකී කාරණේ සත්‍යයක් බව වැටහුණා. කිසිම තොරතුරක් නොවිමසූ රජු බිසව මරා දමන ලෙස අනකරා. රජතුමා නිසා මෙම දරු ගැබ ඇති වී යයි කොතෙක් කීවත් නොපිළගත් රජු හැකි ඉක්මනින් ඇය මරා දමන ලෙසත් වදකයින්ට නියම කළා. රජාන පිළිගත් වදකයින් බිසව කරවට වදමල් මාලා පළඳවා වදබෙර සහිතව නුවර වීදි සංචාරය කරවා අමු සොහොන් පිටියක තිබූ ගසක එල්ලා ශරීරය දෙපළු වී යන ලෙස කඩුවෙන් කොටා මරණයට පත් කළා. බිසවගේ දෙපළු වූ ශරීරේ එක් පළුවක් බෙමට වැටුණු අතර අනෙක් පළුව ගසේ එල්ලමින් තිබුණා. බිසවගේ කුටෙහි සිටි දරුවන් පින්මහිමේ නිසා විශාල සුළඟක් හමායි අත්ත කඩා වැටි එවිට බිම තිබූ අත්තේ ශරීර පළුව ගසින් බිමට වැටුණු පළුව හා එක් වී පෙර තිබූ ආකාරයට පත් වූ අතර දින ගණන් සම්පූර්ණ වූයේ මල බිසව කුසින් කුමාරයෙකු බිහි වුණා. කුමාරයාට කෑමට බීමට කිසිවක් නොමැත්තේ නිසා මවගේ ලේ උරා බී ජීවත් වුණා. ලේ බීමෙන් වැඩුණු මේ කුමරුගේ ශරීර ලක්ෂණ යක්ෂයෙකුමින් දැස්සුණා. ක්‍රමයෙන් වැඩි වියට පත් හෙතෙම සතුන්ගේ මස්කමින් ජීවත් වූයේ තරුණ වයසට පත් වුණා. රාජමුළු සන්නියකා නම් වූ මොහුගේ පින්මහයේ අනුව තමාගේ උප්පත්ති තත්ත්වය අවබෝධ වී නිස් තම මව නිරවැද්දේ මැරීම පිළිබඳව පියා කෙරෙහි කුරුළු සිතක් ඇති කරගෙන පියා කර වරදට පළිගැනීම වශයෙන්
ඔහු වසදී මරමීයේ සිත කැලේ ඇවිද ගස්වල කොළ මුල් පොතු ආදිය එක්කර වසකුලි 18ක් සෑදුවා. මේ අපරාධයේ දිවසින්දුට ශක්‍රය මෙයට මදුයුෂ, ඒ කියන්නේ මීපැණි. මීපැණි බින්දුව මැගින් මිශ්‍ර කළා. එවිට ඒවා ඔසුගුලි බවට පත් වුණා. මේ දැනගත් කුමරු ඒවායින් යක්ෂීන් 18 දෙනෙකු මැව්වා. මෙම යකුන් 18 දෙනා සන්නි යකුමේ එන 18 සන්නියට අයත් යකුන් වශයෙන් හඳුන්වනු ලබනවා. මේ ප්‍රධාන ලකානම් කෝල සන්නි යක්ෂයයි. මේ අනුව බලන විට 18 සන්නිය ඇති කලේ සංකපාල රජුගේ පුතා විසින් බව අපිට දැනගන්න පුළුවන්. මෙසේ පිරිවර ඇතිකරගත් ඔහු විශාලා මහනුවරට ගොස් එම රටේ මිනිසුන් මැරීමට පටන් ගත්තා. මෙසේ මැරීම හේතුකතගෙන විශාල දුර්භීක්ෂයක්ද ඇති වුණා. ඒ අභිවාහතක නම් ජනපද රෝගයයි. මෙසේ විනාශ වී යන රට ගැන අසල්ලති රටක රජ කළ බිම්බිසාර රජු බුදුන් වහන්සේට සැල කරා. මෙම අමනුෂ්‍ය භයදුටු බුදුපියාණන් වහන්සේ යක්ෂීන් පිටසක්වලට පන්නා හැරියා. යකුන් පන්නා හැරියේ ඔවුන්ට දොළපෙදෙනි දෙන බවට පොරොන්දු වූ දීමෙන් බව පුරාවෘත කතාවල සඳහන් වෙනවා. බුදුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කර විශාලා මහනුවර සිටි යකුන් පිටසක්වලට පන්වා මුළු නගරයේම පිරිත් පැන් නිස දුර්භීක්ෂය නැති කළ බව සඳහන් වෙනවා. ඔවුන්ගේ නායකයා මහාකෝල සන්නියකා අබ ඇටක් තරම් කුඩා වේශයක් මවාගෙන ගොමරිටක් යට සැඟවී සිටි බවත් බුදුන් වහන්සේ එය දැක ඔහු පිටසක්වලට පැන්නු බවත් අතීත ග්‍රන්ථවල සඳහන් වෙනවා. පූර්වෝක්ත පුරාවෘත්තයට අනුව බැලනකොට එදා පටන් සන්නි රෝග සඳහා ඇදුරන් විසින් ඒ සන්නියකුන්ගේ නාමෙන් තෙල් නූල් මැතිරීමෙන් සන්නියකුන් යාගෙහි ශාන්තියක් ගෙනදීමට ආරම්භ කළ බව පේනවා. වැඩි වශයෙන් බෞද්ධයන්ට මෙම යාගයේ කරන ලද හේයින් සන්නි යකුම යාගයේහි බුදුදහම සංගුණ ප්‍රධානම දෙවියන් හා යකුන්ට බුදු පූජා පැවැත්වීම සිදු කරනවා. සන්නි යකුම ශාන්ති කර්මයට වැදගත් වන තවත් පුරාකතාවක් තමයි ලිච්ඡවි රජ පරම්පරාවේ උප්පත්තිය. මේ උප්පත්ති කතාවත් සන්නි යකුම සංකපාල කතාවත් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනි. මොකද විභාගයේදී අනිවාර්යයෙන් මේ ප්‍රශ්නයක් ආවොත් උත්තර ලියන්න ඔයාලට මේ කරුණ ඉතාමත් වැදගත් වෙනවා. දඹදිව බරණස්තුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකි. සියලු යස ඉස්වරෙන් පිරී තිබුණු රජුට දැරිය නොහැකි එකම කණගාටු වූයි දරු සම්පතක් නොතිබීමයි. මේ සඳහා ඍෂිවරුන් පඬිවරුන් ගෙන්වා මෙයට කුමක් කරමීදැයි විචාල කර ඔවුන් පැවසුවේ ගැප් පෙරහැරක් සිදු කළ යුතු බවයි. රජු ගැප් පෙරහැරට දිය නියම කළ අතර ගැප් පෙරහැර කර දින කිහිපයකින්ම බිසවට දරු ගැබක් හටගත් බව දැනගත් රජුට ඇති වූ ප්‍රීතියේ රජමාලිගාව පුරා උත්සව පවත්වා ඇත. මෙසේ විනෝදයෙන් කාලය ගත කරන අතර රජුට දැනගන්නට වූයේ ශෝකජනක ආරංචියක්. එනම් බිසව අඩුමසින් මස් වැදල්ලක් ප්‍රසූත කළ බවයි. රජතුමා කණුගාටුවට පත් වූ සේම ඒ තමාට සිදු වූ නින්දාවක් සිත මස් වැදල්ල වහාම විනාශ කරන ලෙද රජපුරුෂයන්ට දැන්නුවා. නමුත් රජපුරුෂයන් මේ රජුට උපන් වස්තුවක් යැයි සිතා ඒ විනාශ නොකළ අතර රන් ඔරුවක් සාදා මස් වැදල්ල එහි වූ පෙට්ටියක සුරක්ෂිතව බහා ඔරුවත් සමගම ගංගා නම් ගඟෙහි පාකර හැරියා. එම මංජුසාවෙහි බරණැස් නුවර බ්‍රහ්මරත්න රජුගේ අගබිසව විසින් ප්‍රසූත කරන ලද්ද කියන්න ලියා සන්නස් ප්‍රස්තයක්ද ඇලව්වා. පුදුමයකට මෙන් ඔරුව පාවී ගියේ උඩුගම් බලාය. මෙසේ උඩුගම් බලායන ඔරුව වනේ භාවනා කරන්නා වූ තාපස කණ්ඩායම් දෙදෙනෙක් දුටහ. ඔවුන් උඩුගම් බලායාම අරුමයක් නිසා ඒ බැලීමට ආශාවක් වූයෙන් ඔරුව ගොරටගෙන බැලූහ. නමුත් එහි වූ වස්තුව ඔවුන්ගේ තපස් න්‍යාය ධර්මවලට පටහැනියයින් ඒ වසා එලෙසම තිබෙන්නට හැරිය. අන් තාපසයන්ට ඒ බව කීවේද නැත. මෙසේ ටික දිනක් ගතවන විට නැවත බලන කල පෙර තිබූ මස් වැදල්ලෙන් පුංචි කුමාරයින් දෙදෙනෙකු බිහිවි සිය ඇඟිලි උරමින් සිරින බවක් මොවුන් දුටුහ. මොහු එහි තිබූ සන්නස් පස්රේ කියවා අන්තාපසයන්ටද ඒ බව දැන්නුහ.
පසුව ඔවුන්ට ඒ ආසන්නේම වූ ගං එඩේරෙකුගෙන් කිරි ටිකක් ඉල්ලා මේ කුමාරයන් දෙදෙනාට බීමට දුන්නහ. කිරිදීමෙන් ඒ කිරි ලබාගත් එළදෙනගේ කිරි ක්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන්නටද පටන් ගති. පසුව ඔහු තාපසවරුන්ගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කර සිද්ධිය දැනගෙන එතුමන්ලාට දරුවන් සෑදීම නුසුදුසුයැයි එහෙන් මම සදාගන්නම් කියා දරුවන් දෙදෙනා ඉල්ලා ගන්නා ලදී. මේ දෙදෙනා කුමාරියක් හා කුමාරයෙකි. මේ කුමාරයා හා කුමාරිය තරුණ වියට පත්වෙත්ම රජුට මේ බව දන්වා යවූහ. රජු ලිච්ඡවි කුමාරයා සහ කුමාරිය යයි නම් තබා ඔවුන් දෙදෙනා විවාහ කරවීමට නියෝග කළේය. මෙසේ ලිච්ඡවි නුවර නම් වූ බරණස් නුවර මිනිසුන් දෙවියන් අදහමින් සාමයෙන් දැහැමින් සිටින කාලේ රට වැඩි වර්ධනය විය. පරිචිත නුවර යන නමින්ද මේ ප්‍රසිද්ධ විය. රටේ රජතුමා විවාහක මේ දෙදෙනාට මාලිගාවක් සාදා දී රටේ රජකමද තබා දුන්නේය. මේ දෙදෙනාට දාව දරුවන් දෙදෙනෙකු ඉපදුනි. ඔවුන්ද එසේ විවාහ කරවිය. මේ දිගින් දිගටම චාරිත්‍රයක් ලෙස පැවතුනි. මෙසේ ලිච්ඡවි කුමර කුමරිකාවන් රටේ වැඩි දියුණු වී ඇති වූ අති විශාල ජනතාව නිසා බරණස් නුවර, ලිච්ඡවි නුවර හා වර්ජිත නුවර යනුවෙන්ද තිබූ නගරේ පසෝ විශාලා මහනුවර නමින් ප්‍රසිද්ධ විය. මෙහිදී ඔටුද පැළඳූ රජවරු 7,700ක්ම ලිච්ඡවි පරපුරට අයත් වූහ. මේ අතරතුර විශාලා මහනුවරට පරදේශක්කාර නිගණ්ඨයන් පිරිසක් පැමිණියහ. ඔහු මේ රට ඉතා දියුණු බව රටක් බව දැන රට විනාශ කිරීමට කල්පනා කරහ. ඔහු සෑම ගයක් පාසාම ගොස් දෙවියන් ඇදහිම විකාරයක් බව කියා මත්පැන් බීම, මස් කෑම ආදී දුසරිතයන්ට මිනිසුන් පුරුදු කරහ. මොවුන්ගේ කීමට මුලා වූ ජනතාව ඔවුන්ට උපදෙස් දුන් වැඩපිළිවෙල අනුගමනය කිරීමට පටන් ගත්ත. මේ හේතුවෙන් ඔවුන්ගේ වර්ධනය දියුණුව අහෝසි වී ඔවුනට අරක්ගත් දෙවිදේවතාවන්ගේ බැල්මද නැති විය. දෙවිවරුන් විමන් අත්හැර ගියහ. එම ස්ථානයේ අමනුෂ්‍යන්ට වාසස්ථානයක් විය. රට සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වී විනාශ වී පිරිහීමේ ලකුණු ඇතිවන්නට විය. කල්යත්ම මේ ජනතාව දාමරිකයන් බවටද පත්විය. මිනිසුන් මරන්නට පවා පටන් ගත්හ. මෙසේ මේ රටට අමනුෂ්‍ය බැල්ම ඇති වූයේ ජනපද රෝග ඇති විය. චෝර බය, මර බය, දුර්භීක්ෂ බය මෙන්ම අභිමන්ත නම් ජනපද රෝගයයි. මේ දුරු කිරීමට කිසිවෙකු හෝ නොහැකි වූයේ අසල රටේ බිම්බිසාර රජු වේළුවනේ වැඩවාසය කරන බුදුන් වහන්සේ වෙත ගොස් රතන සූත්‍රයේ දේශනා කරන ලෙස ඇයද මේ විශාලා මහනුවර සශ්‍රීකවත් කරේය. ලිච්ඡවි කුමාරවරුන්ගේ මොනම ප්‍රීතිය ප්‍රකාශ කිරීම සඳහා වුවද නැටීම පුරුද්දක් විය. මෙසේ ඔවුන්ගෙන් පැවත ආ නැටුම ලිච්ඡවි නැටුම නමින් ප්‍රසිද්ධ විය. මේ වර්තමාන සන්නියකුම් යාගයේහි එක් ප්‍රධාන නර්තන අංගයක් බවට පත් විය. ලිච්ඡවීන්ගේ පළමු නැටුම සුවඳමල් අමාත්‍ය නම් අමාත්‍යකගේ ප්‍රධානත්වයෙන් ඇති වූයෙන් ඒ සුවඳමල් අමාත්‍ය නැටුම නමින්ද නම් කරන ලදී. සන්නියකුම යාගයේ එන පුරාවෘත්තයට ලිච්ඡවි රජපරපුර සම්බන්ධ වූයේ මේ ආකාරයෙන්. අපි ඉදිරි වීඩියෝ මගින් සන්නියකුමේ විවිධ සම්ප්‍රදායන් පිළිබඳ, සන්නියකුමේ සන්නි 18 මොනවද, ඒවා සම්ප්‍රදායන් අනුව වෙනස් වෙන්නේ කොහොමද, රංග මණ්ඩපයේ සැකසෙන්නේ කොහොමද ආදී පිළිබඳ විස්තර ඉදිරි වීඩියෝ වලින් බලාපොරොත්තු වන්න. අපගේ YouTube channel subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කළොත් අනිත් වීඩියෝස් ඔයාලට ඉක්මනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් යාළුවන්ට බලන්න, ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.